ජනාධිපති අපේක්ෂක ධූර ඉල්ලන හැම කෙනාගෙම ඉස්සෙල්ලා මොළේ පරීක්ෂාවක් කරවන්න ඕන විශේෂඥ වෛද්‍යවරයෙකුට කියලා. හේතුව දැන් මේගොල්ලා කට්ටියක් ඉස්කෝලවලට යනවා ස්මාර්ට් පන්ති කාමර. සජිත් ප්‍රේමදාස ඉස්කෝලවලට ගිහිල්ලා ලක්ෂ දහයක් වියදම් කරලා එයයි ළමයින්ට අවශ්‍ය නැති කතාවක් කරනවා, දේශපාලන කතාවක්. එයයි ලක්ෂ දෙදහකට කිට්ටු ගාණක් වියදම් කරලා තියෙනවා මේ ටිකට කියලා එයාම කියනවා. මං අහන්නේ සජිත්ද මේ ලක්ෂ දෙදහකට කිට්ටු ගාණ ලැබුණේ කාගෙන්ද, කොහෙන්ද, කවුද දුන්නේ, මොකක්ද ආදායම? එක්ක තාත්තා ජනාධිපති කාලේ ආයතා විදියට හම්බ කරපු මුදල්, නැත්තම් මෙයා බලයට පත්වේවි කියලා දැන් මිදල දෙනව සල්ලි, අපිට ඕන මේක ඕන අරක ඕන මේක ඕන කිය කිය. ඒ මුදල් කොහෙන්ද? දැන් ඒ එක්කෙනෙක් නටන නාටකම්. දැන් තව එක්කෙනෙකුට ඇත්තෙන්ම හොඳටම ඒ මනුස්සයට පිස්සු. ඒක මං දමරවිල්ලා පෞගේ දවස්වල කිව්වා, ලසන්තලා ඒ කට්ටියම කිව්වා හොඳටම පිස්සු. මට බයක් තියෙනවා මේ මනුස්සයා ඉදිරියේදී වස්ත්‍ර නැතුව ඉදිරිය බැලලා දුවයි කියලා. ඒක නිසා එතුමාට අස්කරණක ගානකුත් නැහැ, පත්කරණක ගානකුත් නැහැ. හැබැයි අස්කරපු මනුස්සයා නැවත පත්කරයි කියලා එයා එන්න කියලා එනවනම් එයාගෙත් පොඩ්ඩක් බලාගන්න ඕන උප්පත්තිය පිළිබඳ මොකද්ද තියෙන අඩුව කියලා. මටත් ඔය වගේම කිව්වා මෛත්‍රීපාල සිරිසේන, පාක් රෝඩ් මයි ගෙදරට එනවා මාව හම්බෙන්න කියලා. මං කිව්වා පැත්ත බලාත එන්න එපා. කෙලින්ම කිව්වා පැත්ත බලාත එන්න එපා. එතනින් ක්ලෝස්. මම දැක්කේ ටීවී එකේ විජේදාස රාජපක්ෂ මහත්මයා ප්‍රකාශයක් කරා. එතුමා අපේ රූණ කෙනෙක්, අපේ ගමේ, අපි සම්බන්ධ කට්ටිය. මං කිව්වා මේ මිනිහා නායකත්වයේ ඉන්නකන් විජේ ඔයාට ජයග්‍රහණය පිළිබඳ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ, පිස්සෙක් නායකත්වයේ ඉන්නෝ නම් ඒ පක්ෂෙන් ඉල්ලන එක ලොකු ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියන්නේ වැදගත් ප්‍රශ්නයක්. සගවේද ගුරු ගොවිකම්කරු පංචමහා බලවේගයත් එක්ක මෛත්‍රීපාල ආවෙත් ගොවියා පුතෙක් හැටියට. දැන් බලලා තියෙන්නේ ගොවියගේ පුතා නෙවෙයි මේ ඉන්නවනේ මේ ආහාර කුක්කෝ කියලා ජාතියක්, නැත්තම් ගැඩවිල්ලු කියලා ජාතියක් ඉන්නවා කුඹුරුවල. අන්න ගැඩවිලි පරම්පරාවට අයිති කෙනෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන කියන්නේ. ඒ එකක්. දැන් ඊළඟට මේ රට විනාශය මුඛයට පත් කරා විතරක් නෙවෙයි, අර දේශපාලනමය දැනුමක් නැති පුද්ගලයෙක් පල්නිවතාවට පත් කරා ගෝඨාභය රාජපක්ෂ කියන මහත්තයා. එතුමා රට ගැන දන්නේ නැහැ, දේශපාලනය ගැන දන්නේ නැහැ. හැබැයි එතුමා එකක් මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධය නිම කරන්න අවශ්‍ය කටයුතු කරා සරත් ෆොන්සේකාත් එක්ක. ඒකේ ගෞරවය සරත් ෆොන්සේක මහත්තයාට හිමිය යුතුයි, මහින්ද රාජපක්ෂ මහත්තයාට හිමිය යුතුයි. නමුත් ගෝඨාභයට රට පාලනය කරන්න දන්නේ නැහැ. දැනුත් ඉන්නවා අපේක්ෂකව කීප දෙනෙක්. ඒගොල්ල දේශපාලනය දන්නේ නැහැ. දේශපාලනඥයන්ගේ පස්සෙන් ගිහිල්ලා යමක් කඩා වඩා ගත්ත පිරිසක්, එතනින් සල්ලි අම්බ කරගත්ත පිරිසක්, එතනින් යැපුණු පිරිසක්, එහෙමත් කට්ටියක් ඉන්නවා චන්දිල්ලන. හැබැයි විජේදාස රාජපක්ෂ මහත්තයාට දේශපාලනමය දැනුමක් තියෙනවා ජනාධිපති නීතිඥවරයෙක් හැටියට. එතුමාට අපි ගෞරව කරනවා ගමේකමට. එක ඊළඟට දැන් රාජපක්ෂවරු අතරේ කවුරු හරි කමක් නැහැ රාජපක්ෂවරයෙක් ඕනේ කියන මතේ දැන් කුමන්ත්‍රණකාරී ලෙස නාමල් රාජපක්ෂ තරුණ මහත්මයා පත් කරා ජාතික සංවිධායක හැටියට. එතකොට ලියල බලපු මලු ඔබල බලන්න ඕන නැත. ඊට වැඩියමක් කියන්න ඕනේ. ඒ අයට මේ ඒ අය මේ රට කරපු විනාශය අපි කවුරුත් දන්නවා. දැන් මන් දැක්ක එදී පාරක් ගහලා තිබුණා ප්‍රසිද්ධ වෙන්දේශිකරුවෝ සොක්මන්ඩන් සබර වික්‍රම.
අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාට නැවත ජනාධිපතිකම දෙනවට වැඩිය හොඳයි සොක්බන්නන් සමර වික්‍රමට මේක බාර දුන්නම. ඒගොල්ලත් වෙන්දේශකාරයෝ මෙයත් වෙන්දේශකාරයා. මේ රටේ ජාතික සම්පත් පිටරටියන්ට විකුණන්න බදු දෙන්න කටයුතු කරනව නම් මම හිතන්නේ ඒ උදවියගේ ලේ සාම්පල් අරගෙන බලන්න වෙනවා. මට පොඩි සැකයක් තියෙනව රටේ කතාවක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන හීනෙන් බය වෙච්ච වගේ මේ පාස්කු ප්‍රහාරය ගැන හරියට බලන්න අද ඉරිදා. අද ක්‍රිස්තුස් වහන්සේ මරණය පරද්දල නැකිච්ච දවස. අද මේ දවස කිට්ටු වෙනකොට මේක හිතාමතා කරපු මෛත්‍රීපාල සිරිසේන රටේ කතාවක් තියෙනවා විශාල මුදලක් අරගෙන ලොකු පාවදීමක් කරන්න යන්න කියලා. එහෙමත් කතාවක් තියෙනවා. නමුත් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය 127 වෙනි වගන්තියේ මම නීතිඥයෙක් නෙමෙයි මම අහලා දැනගත්තා Tamante අම්බසි ප්‍රකාශයක් කරන්න ඕන නම් මේක එසේ මෙසේ ප්‍රකාශයක් නෙමෙයි මේ රටේ ශ්‍රේෂ්ඨ කතෝලික ජනතාව විනාශයට පත් වෙලා දැන් දරුවන් නැති දෙමව්පියෝ දෙමව්පියෝ නැති දරුවන් භාර්යාව නැති ස්වාමි පුරුෂයන් නැති භාර්යාවන් අංග විකලත්වයට පත් වෙච්ච උදවිය කොච්චර ඉන්නවද ඉතින් මම කියන්නේ 127 වෙනි දන් අපරාධ නඩු විධිවිධාන පනතේ යාට පුළුවන්කම තියෙනව නීතිඥ තුමෙක් එක්ක ගිහිල්ලා විනිශ්චකාර තුමෙකුට ප්‍රකාශයක් දෙන්න අනිත් එක තමයි හීනෙන් බය වෙච්ච වගේ මෙතුමා මාධ්‍යයට කියනවා මේක මේක මම දන්නවා ආයි මාධ්‍යයට කියනවා මේක මම දන්නේ සුමාන තුනට ඉස්සෙල්ල කියලා මිනියෝ සුමාන තුනකට ඉස්සෙල්ල හරි දන්නවනම් එවෙල මේක කතා කරලා කියන්න ඕනනේ මොකද්ද මේ දෙබිඩි කතා දැන් හොඳටම පිස්සු බව මට තේරෙන්නේ ඊය රැස්වීමක් ඇඳලා තිබුණ පක්ෂ මූලස්ථානේ හොඳටම පිස්සු කියලා දැනගත්තේ බොහොම ළඟින්ම හිටපු තුන් දෙනෙක් ළඟින්ම හිටපු තුන් දෙනෙක් එක බාට අයින් කරා හේතුවක් නැහැ හැබැයි මම පක්ෂයේ ඉඳලා මෛත්‍රීපාල සිරිසේන එයාගේ වාසනාවටයි මම ඒ පක්ෂර ගත්තේ නැත්තේ හිටියක මම අයින් කරා නම් මම දන්නවා මෙයාට කරන්නේ මොකද්ද කියලා මම එවනම් මොනවත් කරන්නේ මේක බදාගෙන මේක බදාගෙන උගුරු දණ්ඩ මිරිකනෝ මම තවත් මේ කටින් කතා කරන්න බෑ කියලා. ඉතින් මේ තුන් දෙනා ඔහේ ආව එළියට ඇල්ලව ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තියෙනවා. දඬුවම දෙන්න ඕනේ මේ මිනිස්සුන්ට. ඔය පක්ෂ කාර්යාලේ බේරගත්තේ මේ මර්වින් සිල්වා. ඒක චන්ද්‍රිකා මැතිනිය පුජ්ජලිකව දන්නව සිරිම බණ්ඩාරනායක මැතිනිය. සේරම දන්නව. මර්වින් සිල්වා බේරගත්තේ මගේ කණ්ඩායමත් එක්ක ගිහිල්ලා. අඳු බණ්ඩාරනායක මැතිතුමා මේක අල්ලගත්තම. එහෙම බේරගත්ත පක්ෂ කාර්යාලේ ඉඳගෙන බණ්ඩාරනායක නමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අගෞරව කරනවා. මං ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න මන්ත්‍රීවරු දෙන්නයි. විධායක සභාවෙන් සහ සමස්ත ලංකා කාර්ය සභාවෙන් මේ මිනිහා අයින් කරන්න. අයින් කළ හොඳ කෙනෙක් දාගන්න. ඊට පස්සේ සියලුම කට්ටිය එකසු වෙයි. මං දැක්ක නිවුස් වල දයාසිරි ජයසේකර මැතිතුමා නැවත කැඳවලා තිබුණා. මම කියනවා දයාසිරි මගේ මිත්‍රයා. තමන්ගේ ආත්ම ගෞරවය තනතුරට වැඩිය ලොකුයි කියලා හිතන්න. සැබෑ යාළුවොත් ආත්ම ගෞරවයත් මුදලට ගත නොහැක දයාසිරි. නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳයි. ඔය හයිකුන්ටකත් එක්ක මෛත්‍රීපාල සිරිසේනත් එක්ක වුණොත් ඔයාගේත් උප්පත්ති පිළිබඳ සොයලා බලන්න වෙනවා ජනතාවට. මගේ මිත්‍රයා. කරුණාකර යන ගමන් මග ඔහොම යන්න. ඔතෙන්ට යන්න එපා මේ මිනිහා ඔතන ඉන්නකම්. එච්චරයි මං කරන ප්‍රකාශය.